රටක් දායාද කරපු රණවීරවෝ රණවීරවෝ අත්තරන් ගොඩ ගන්න ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා එක්සත් ජාතික සංවිධානය කියනවා. අඩුම ගානේ අධ්‍යයනයක් කරලා නම් මේ පිළිබඳව ප්‍රකාශයක් එක්සත් ජාතික සංවිධානය කරාට කමක් නැහැ. කිසිදු අධ්‍යයනයක් නොකර කවුරු හරි කියලා කියන කේලමක් අහලා මේ නිකන් ගමේ ගොඩේ තියෙන අර ගෑනුන්ගේ සංගමයක් වගේ එක්සත් ජාතික සංවිධානය සංගමේ බලාගෙන යනකොට කවුරු හරි කියලා කේලමක් කිව්වාම මුස්ලිම් දේශපාලක ඉන්නවා දෙමළ දේශපාලක ඉන්නවා කියලා රට අවුල් කරන්න ඒ කියන කේල මහලි වරලා එක්සත් ජාතික සංවිධාන නිවේදන නිකුත් කරනවා මේ රටේ ඉන්න රාජ්‍ය මේ රටේ ඉන්න රාජ්‍ය නායකයෝ නැත්තම් හමුදා නායකයෝ අත්අඩංගුවට ගන්න කියලා. ඔවුන් අත්අඩංගුවට ගන්න කිසිසේත්ම අයිතිවාසිකමක් නැහැ. ඔවුන් කරේ මේ රටේ සියලු ජනතාව නිදහස ජීවත් වෙන්න ඕනේ වාතාවරණය හදලා ප්‍රභාකරන් කියන අන්තවාදී ත්‍රස්තවාදී මේ මහා පොළොවෙන් අයින් කළා දැම්මා. ඒකට සම්මානයක් එක්සත් ජාතික සංවිධානය දෙන්න ඕනේ. එහෙම කියද්දි එක්සත් ජාතික සංවිධානය මේ ඇවිල්ලා මේවට නිකන් බොරුවට මේ කිඹුල් කඳුළු හෙලනවා මේ වෙලාවේදී. අපිට ගහනකොට අපේ ගම්මාන වල පැනලා කැපිටි ගොල්ලෑ වගේ ගම්මාන වල පැනලා කුංචි ළමයි නිදිපැදුරදීම අම්මගේ කිරි උරා බොනකොට ළමයි අරගෙන පොළොවේ ගහපු. ඔය එල්ටීටී එක ගැන එක්සත් ජාතික සංවිධානය කතා කරන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා අනවශ්‍ය දේවල් කරන්න එපා. මේ එක්සත් ජාතික සංවිධානය බලාපොරොත්තු වෙන්නේ මොකක්වත් නෙමෙයි. මේ රටේ සදාතනික යුද්ධයක් තියෙනවා නම් ඒ නිසා අපි ඉස්සරහට එන්නේ නැහැ යුද්ධයක් තියෙනකොට. ඒ වගේම තමයි ඔවුන්ගේ අවියාවුද ටික විකුණා ගැනීම හැකියාව තියෙන නැත්නම් ඔය පුළුවන් ඇමරිකාවේ ඉන්න ජනාධිපතිලා කියලා ඔය පාට් දාන්න. එහෙම දාන්නේ නැහැ. එහෙම දාන්න නැතුව අපිට පාඩ දාන්න එනවා මේ රටට. ඒ නිසා කරුණාකර අපි ඉන්දියාවටත් කියනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියන රටේ ස්වෛරීභාවයට ඇඟිලි ගහන සූදානම් වෙන්න එපා කියන කාරණාව. අපි පොඩි රටක් වුණත් අපි එහෙම කියනවා එහෙම කියන්නේ අපේ රටේ නායකයන්ට මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා. breaking.lk